ආයුබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තා කරන්නේ ප්‍රමුඛයා සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයයි මේ මම කවිඳු විජේ වර්ධන ප්‍රථමයෙන් සිරස්තල දෙදිනක් පුරා පණවාති වූ සංචරණ සීමා අද අලුයම ඉවතට සංචරණ සීමා ඉවත් කළත් නිවසින් බැහැර යාම හැඳුනුම්පතේ අවසන් අංකයට අනුව රාජකාරී සඳහා ඔත්තේ රටේ සංඛ්‍යා අදාළ වන්නේ නැහැ පොලිස් මාධ්‍ය ප්‍රකාශක යලි අවධාරණය කරයි දේශික 10කට අයත් ග්‍රාම නිලධාරී වසම් 70ක් හුදකලා කරයි ඊයේ දිනේ වැඩිම ආසාදිතින් කොළඹින් දිස්ත්‍රික්ක 25න්ම යලිත් ආසාදිතින් වාර්තා වෙයි කොරෝනා ව්‍යසනයෙන් පීඩා විඳින ගුජරාටයේට හෙට ටවුටේ ඇතුළු වෙයි ප්‍රථමයෙන් දේශීය පුවත් දින තුනක් පුරා දිවයිනට පනවා තිබූ සංචරණ සීමා අද අලුයම ඉවත් කරනවා සංචරණ සීමා ඉවත් කළද රාජකාරී කටයුතු වලට හැර අනිකුත් පුද්ගලයන් හට නිවසින් බැහැර ව්‍යාමට හිමිවන්නේ ජාතික හැඳුනුම්පතේ අවසන් අංකය 90යි එකොට 13 වන බ්‍රහස්පතින්දා රාත්‍රී 11 සිට තෙදිනක කාලයක දිවයින පුරා පනවා තිබූ සංචරණ සීමා අද අලුයම 4ට ඉවත් කෙරුණා. අදාළ සංචරණ සීමා ඉවත් කළද රාජකාරී කටයුතු වලට හැර අද දිනේ වෙනත් අවශ්‍යතා සඳහා නිවසින් බැහැර වීමට අවස්ථාව හිමිවන්නේ ජාතික හැඳුනුම්පතේ අවසන් අංකය ඔත්තේ ඉලක්කමක් ඇති පුත්කලින්ට පමණයි. ඒ අනුව අද දිනේ ජාතික හැඳුනුම්පතේ අවසන් අංකය 1 3 5 7 9 ලෙස සඳහන් වූ ඇති අයවලුන්ට පමණක් වන අතර වෙනත් අවශ්‍යතා සඳහා නිවසින් බැහැරට යන පුත්කලින් හට අත්‍යවශ්‍ය කටයුත්තක් සඳහා පමණක් නිවසින් එක් අයෙකුට පමණ බැහැරට යාමට අවස්ථාව ලබා දී තිබෙනවා. යම් කිසි කෙනෙක් තමන්ගේ රැකියාවට යනෝ නම් එදිනෙදා ජීවන වෘත්තියක නිරත වෙන අයට ඒ රැකියාවට යාමීම සඳහා හැකියාවක් තිබෙනවා. නමුත් මේ සෑම අවස්ථාවකදීම පොලිසිය ආරක්ෂක හමුදා පරීක්ෂා කිරීමක් සිදු කරහොත් ඔහු සනාථ කළ යුතුයි තමාගේ රැකියාවට යන බව නැත්නම් රැකියාව අවසන් වී නිවසට යන බව. ඊට අමතරව යම් කිසි කෙනෙක් තමන්ගේ නිවසින් පිටතට යනවා නම් එසේ පිටතට යාමට හැක්කේ තමන්ගේ ආසන්නම පාරිභෝගික මධ්‍යස්ථානයක් වෙතට විතරයි. එසේ යාමට හැකියාව ලැබෙන්නේ හැඳුනුම්පතේ අංක 90. මේන් අදහස් කරන්නේ නැහැ එවැනි අංක තියෙන සෑම දිනම අද පාරට බහින්න ඕනේ කියලා. අත්‍යවශ්‍යම කරුණක් තියෙනවා නම් විතරක් ඒ ආකාරයට ගමන් කරන්න උත්සාහ කරන්න. එසේ නොකළොත් එයාට රිව නීතිය ක්‍රියාත්මක කරන්න සිද්ධ වෙනවා. අනිකුත් කඩසාප්පු, සාප්පු සංකීර්ණ, සුපිරි වෙළඳ සංකීර්ණ පවත්වාගෙන යාමට හැකියාවක් තියෙනවා. 125ක ධාරිතාවෙන් කිසිම හේතුවක් මත උපකාරක පන්ති පැවැත්වීමට හැකියාවක් නැහැ. සිනමා ශාලා, සමාජ ශාලා, ඔට්ටු අල්ලන ස්ථාන, රේස් ස්ථාන පවත්වාගෙන යාමට හැකියාවක් නැහැ. ව්‍යායාම කරන ස්ථාන, ගෘහස්ත ක්‍රීඩාගාර පවත්වාගෙන යාමට හැකියාවක් නැහැ. ඒවා සම්පූර්ණයෙන්ම වසා තැබෙනවා. අද දිනේ අලුයම 4ට සංචරණ සීමා ඉවත් කළද මේ මාස 31 වනදා දක්වා දෛනිකව රාත්‍රී 11 සිට අලුයම 4 දක්වා දිවයින පුරා සංචරණ සීමා පනවනු ලබන අතර පළාත් අතර පනවන ලද සංචරණ සීමා තවදුරටත් ක්‍රියාත්මකයි. මෙතර දිවයිනට පනවා තිබූ සංචරණ සීමා ඉවත් කිරීමෙන් අනතුරුව දිවයිනේ දිස්ත්‍රික්ක රැසක මහජනතාව සිය ගමනාගමන කටයුතු සිදු කරනු ලැබුව අතර ආරක්ෂක අංශ විසින් මාර්ග බාධක යොදා සිදු කරන ලද මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකව පවතිනවා. Yep.
පසුගිය 24 කාල පරිච්ඡේදය තුල නිරෝධායන රීතීන් උල්ලංඝනය කිරීමට අදාළව පුද්ගලයන් 262ක් පමණ අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ වගේම මේ දක්වා අත්අඩංගුවටගෙන ඇති මුළු සංඛ්‍යාව 9850ක් පමණ වෙනවා. අද දිනේ සිට අවවාද කිරීම සිදු කරන්නේ නැහැ. නිරෝධායන රීති පිළිගන්නේ නැත්නම් ඒ අය අත්අඩංගුවට ගැනීමට ක්‍රියා කරනු ලබනවා. මේ අතර දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමයේ සහ දුම්රිය නියාමකවරුන්ගේ සංගමයේ එක්ව දියත් කළ වැඩවර්ජනයක් හේතුවෙන් මහජනතාවගේ ගමනාගමන කටයුතු වලට මෙලෙස බාධා එල්ල වී තිබෙනවා. මිනිසුන්ට යන්න ගමනාගමන ගැන කිසිම සැලසුමක් නැහැ නේ රජී කෝච්චි ගැන ඉතින් කතා කරම දෙයක් නැහැ ඉතින් රජී හැම දෙයක්ම සැලසුම් කරලා තියෙනවා කිව්වට කිසිම සැලසුමක් නැති රජියක් තියෙන්නේ හරිම කනගාටුයි दिवैने दिश्रिक दहायक टायात ग्राम निलधारी वसाम हेत्तवक हुदकला किरिमट कटयुतु कल बव युधामुदापति जनरल शवेंद्र सिल्वा महता पावसनवा मेअतर ये दिन मेरट कोरोना आसादितेन देदहस देसिय हेत्त पस दिनकु हंदुना गेनुना दिने मेरठेन कोविड-19 नव आसादितेन देदहस देसी हेत्त पस दिनेकु हंदुना गेनीमट हेकी वुना मेरठेन अखंडव सतियक कोरोना वायरस आसादने वु आसादितेन दैनिकव देदहस इक्मवा वार्ता वुना ईये दिन वेडिम आसादितेन पिरिसक वार्ता वी तिबुने कोलंब डिस्ट्रिक्टेन ईये दिन कोलंब डिस्ट्रिक्टेन आसादितेन 438क गंपहिन 410क कलुतरिन 241क कुरुनेकलिन 100क पुत्तलिमिन 4क कैगल्लिन 89क रत्नपुरिन 84क गाल्लिन 261क मातरिन 46क हंबनतोटिन 14क नूरेलिन 179क महानूरिन 138क मातरिन 14क बदुल्लिन 29क मोनरागलिन 8क अंपारिन 38क मडकलपुइन 4क त्रिकोणामलिन 10 තුනක් අනුරාධපුරින් 22ක් පොළොන්නරුවෙන් 10ක් මන්නාරමෙන් 13ක් වවුනියාවෙන් 17ක් මොලතෙව් දිස්ත්‍රික්කෙන් ආසාදිතින් 24ක් කිරිනොච්චෙන් ආසාදිතින් 7ක් සහ යාපනයෙන් ආසාදිතින් 9ක් වාර්තා වී තිබුණා. ඒත් සමග මෙරට සමස්ත COVID-19 ආසාදිතින්ගේ සංඛ්‍යාව 142746ක් දක්වා ඉහළ ගියා. ඉන්පුට් කලින් 118322 දෙනෙකු මෙවන විට පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති අතර තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ පුත්කලින් 23 दास हारसीय हैट दे देने को पमनाई। कोविड रोगे वैलंदी में फसु तावदुरटक नवत एमरोगे वैलंदीने नहाई किएन मते समाहर वेलावट अपिटे दनगंडले बिना विविधाय प्रकाश करनो मेक එක්තරා දුරකට සත්‍යක් තමයි ඒ කියන්නේ වෛරස් රෝගයකට බලඳුනු පුද්ගලයෙකුට සාමාන්‍ය කාල සීමාවක් මේ වෛරසයේ හේතු කොටගෙනම නැවත එම රෝගය ඇති නොවීමට අවශ්‍ය කරන ප්‍රතිශක්තිය ශරීරය තුළ වර්ධනය වෙනවා ඒ නිසා ඒක මේ එක එක රෝගයට වෙනස් වෙන කාල පරාසයක් සඳහා සමහර විට මේ රෝගයේ නොවැළඳී තියෙන්න පුළුවන් මේ රෝගයේ පිළිබඳව අපිට තියෙන දත්ත අනුව අපිට කියන්න තියෙන්නේ මුල් කාලයේ යම් ආකාරයකට ප්‍රතිශක්ති ඒ
දින මෙරටින් කොවිඩ් මරණ 21ක් පිළිබඳ තොරතුරු වාර්තා වුණා. ඒත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 962ක් දක්වා ඉහළ ගොස් තිබුණා. ඊයේ දින තහවුරු වූ මරණ 19ක්ම සිදු වී තිබුණේ කොවිඩ් නියුමෝනියා තත්ත්වයේ හේතුවෙන්. ඊයේ දින තහවුරු වූ මරණ අතර පිරිමි පුද්ගලින් 16 දෙනෙකු සහ කාන්තාවන් 5 දෙනෙකුද ඇතුළත්. දිස්ත්‍රික්ක 10කට අයත් ග්‍රාම නිලධාරි වසම් 70ක් අද පෙරවරු විසිට හුදකලා කිරීමට කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ තීරණය කර තිබුණා. ඒ අනුව කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගිරියුල්ල පොලිස් බල ප්‍රදේශයේ ග්‍රාම නිලධාරි වසම් 24ක් ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ කින්නියා පොලිස් බල ප්‍රදේශයේ ග්‍රාම නිලධාරි වසම් 12ක් නුවරඑළිය දිස්ත්‍රික්කයේ නෝවුඩ් පොලිස් බල ප්‍රදේශයේ ග්‍රාම නිලධාරි වසම් 3ක් සහ බගවන්තලාව පොලිස් බල ප්‍රදේශයේ ග්‍රාම නිලධාරි වසම් 5ක් සහ හැටන් පොලිස් බල ප්‍රදේශයේ එක් ග්‍රාම නිලධාරි වසමක් ද උදැසන සිට හුදකලා කළ ප්‍රදේශ අතරට අයත් හැටන් ප්‍රධාන තැපැල් කාර්යාලයේ සේවකයන් දෙදෙනෙකුට සහ එම සේවකයන් දෙදෙනාගේ පවුලේ සාමාජිකයන්ට COVID-19 වෛරසය අසාධන වීම හේතුවෙන් ප්‍රධාන තැපැල් කාර්යාලය තාවකාලිකව වසා දැමීමට සෞඛ්‍ය බලධාරීන් තීරණය කර තිබුණා. හැටන් දික්කොයි නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂක රාමයා බාලකෘෂ්ණන් මහතා ප්‍රකාශ කළේ එම තැපැල් කාර්යාලයේ සේවය කළ සේවකයන් 17 දෙනෙකුද ස්වයන් නිරෝධහණයට යොමු කළ බවයි. COVID-19 වෛරසය අසාධන වූ බිරිඳ මියකොස් දින 3කට පසු ඊයේ රාත්‍රියේ සැමියාද මියකොස් ඇති බව බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක කදිර වේල්ජේ ගණේෂ් මහතා ප්‍රකාශ කළා. COVID-19 වෛරසයේ රෝග ලක්ෂණ මතුවීම හේතුවෙන් මියගේ තිදරු මව 13 වන දින බගවන්තලාව ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව එදිනම ඇය මියගොස් තිබුණා. ඊයේ රාත්‍රියේ මියගිය එම කාන්තාවගේ සැමියාගේද PCR පරීක්ෂණ මේ වන විට සිදු කර ඇති බවයි වාර්තා වුණේ. එම පරීක්ෂණ වාර්තා ලැබී නැගෙනහිර මධ්‍යම අරාබි මුහුද ආශ්‍රිතව පවතින තවුටේ සුලි කුණාටුව හෙට දිනේදී ඉන්දියාවේ ගුජරාටි වෙරළ තීරය හරහා ගමන් කරනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නැගෙනහිර මධ්‍යම අරාබි මුහුද ආශ්‍රිතව පවතින තවුටේ චණ්ඩ සුලි කුණාටුව අදාළුවම 2:30 පමණ වන විට උතුරු අක්ෂාංශ 18.0ත් නැගෙනහිර දේශාංශ 71.7ත් ආසන්නව ස්ථානගතව පැවතුණා. මෙම පද්ධතිය උතුරට බරව වයඹ දිශාවට ගමන් කරමින් හෙට දින ඉන්දියාවේ ගුජරාටි වෙරළ තීරය හරහා ගමන් කරනු ඇතැයි අපේක්ෂා කරන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. එම පද්ධතියේ බලපෑම හේතුවෙන් නැගෙනහිර මධ්‍යම අරාබි මුහුදු ප්‍රදේශය හරහා ඉතා තද ගිගුරුම් සහිත වැසි සමග විටින් විට වැඩි වන ඉතා තද සුළං 60 කිලෝමීටර් 50ත් 70ත් සහ විටින් විට 60 කිලෝමීටර් 80ත් 110ත් දක්වා වන තද ප්‍රහාරාත්මක සුළං අපේක්ෂා කළ හැකි බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ. ඒ හේතුවෙන් ඉතා රළු මුහුදු ප්‍රදේශ අපේක්ෂා කළ හැකි බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ප්‍රකාශ කළේ. ඒ හේතුවෙන් නැවත දැනුම් දෙනතුරු ගිනිකොන දිග සහ නැගෙනහිර මධ්‍ය අරාබි මුහුද මුහුදු ප්‍රදේශ තුල දිහිවර සහ නාවික කටයුතු වල නොයෙදෙන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවනවා. එමෙන්ම දැනට මෙම මුහුදු ප්‍රදේශවල දිවර කටයුතු වල යෙදී සිටින පිරිස වහම ගොඩබිමට හෝ ආරක්ෂිත ස්ථානයක් වෙත පැමිණෙන ලෙසටද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දීවර සහ නාවික ප්‍රජාවගෙන් ඉල්ලා සිටිනවා. මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයකට අනුව ගින්ගඟ බද්දේගම ප්‍රදේශයෙන් සුළු ගඟ වතුර මට්ටමක් වාර්තා වන අතර කුඩා ගඟ කලාවෙල්ලව ප්‍රදේශයෙන් අවදානම් මට්ටමක පවතින බවයි ඔවුන් ප්‍රකාශ කරන්නේ. එමෙන්ම අත්තනගලු අය දූණමලේ ප්‍රදේශයෙන් අවදානම් තත්වයක පවතින අතර ඉතිරි ගංගා සාමාන්‍ය මට්ටමේ පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරන්නේ. වනාලි තර්ජන හේතුවෙන් පීඩා විඳින ජනතාව පිළිබඳව අදත් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් අපට වාර්තා වුණා. මේ පොළොන්නරුව දිස්ත්‍රික්කයට අයත් ඇලහැර ගොවිජනපද ව්‍යාපාරයේ පිහිටි අත්තන කඩවල යාය 28 ගම්මානයයි. මෙම ගම්මානයේ ජනතාවගේ ප්‍රධාන ජීවනෝපාය බවට පත්ව තිබෙන්නේ ගොවිතැනයි. නමුත් මෙම ප්‍රදේශයට නිරන්තරයෙන් එල්ලවන වන අලි තර්ජන හේතුවෙන් මෙම ගොවීන් සියවගාවන් නිසි ලෙස සිදු කර ගැනීමට නොහැකිව දැඩි දුෂ්කරතාවයකට මුහුණ පා සිටිනවා. මීට ආසන්නතම සිදුවීම ඊ රාත්‍රියේදී වාර්තා වූ අතර යාය 28 ගම්මානයේ මෙවර යලකන්නේ යටතේ වගා කර ඇති අක්කර 5කට ආසන්න වගාබි ප්‍රමාණයක් වන අලීන් විසින් විනාශ කර දමා තිබුණා. වාසීන් පවසන්නේ දඹුලු වනරක්ෂිතයේ සිටින වන අලීන් මෙලෙස නිරන්තරයෙන් ගම්වැද සිය වගාවන් සහ දේපල විනාශ කර දමන බවයි. වන්නියක් දෙනන්න අපිට නෑ, ඒත් නෑ. දහදුක් ඉඳන් මේ ඇයි මේ වගානේ? අපි දහදුක් ඉඳින් මට ඊයර ගහනවා ලියා. අතන ඉඳලා ගෙද එළවන්නේ. අලිය තුන් දෙනෙක් ඉතෙල්ලා අනික කට්ටිය මෙතන හිටියා.
අර පොල් පොල් මගේ පොල් ගස් 23ක් පෙල්ලුවා. ඉතින් ඌට කවුද ගෙවන්නේ? හදිසියක රැයකට නිකන්වත් මිදුලට බහින්නද? පිටරයි කන්න බොන්න විදිහක් නෑ. දැන් මේ තව දවස් දෙකක් ආවොත් ඉතුරු කුඹුරු ටිකත් අයගේ විනාශ කරලා ගිහම ඉතින් ගොවියන්ට වහවන්න තමයි වෙන්නේ. දැන් මේ කොරෝනා කාලේ රටට බත් සපයන්න ඉන්නේ අපි. ඉතින් ඒ තියෙනේම විනාශ කරලා ගිහම අපි කොහොමද ඊට පස්සේ කන්නේ ගොන්නේ? ඒ ඉතින් ඒ නිසා මම අපේ බලධරයන්ගෙන් ඉල්ලා සිටින්නේ මොනා හරි කරලා මේ අලි ගැටලුවට මොකක් හරි ස්ථීර විසඳුමක් ලබලා දෙන්න කියලා තමයි කියන්නේ. මේ අවුරුදු 40ක් පැරණි කොස්තරනේ ඔක්කොම විනාශ කරලා ගිහින් එක රැයට එළිය යනකදී මේ පොල් ගස් 10ක් විතර නැතක ගන්න කන්න විනාශ කරලා ගිහින් කොස්තර හතරක් විනාශ කරලා ගිහින් දැන් පාලකෙන් ඉන්න පේන්නත් ඇදී අපි කොහොමද ජීවත් වෙන්නේ නැත ඉන්නේ. COVID-19 වසංගත තත්වයෙන් සහ පොහොර හිඟේ හේතුවෙන් පීඩා විඳින මෙම අහිංසක ගොවි ජනතාවට වන අලි තර්ජන හමුවේද තවත් පීඩාවට පත්වීමට සිදුවීම කනගාටුවට කරුණක්. මෙතර සීගිරිය කිඹිස ප්‍රදේශයේ නිවස කිහිපයකටද වනාලි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. ගම්වාසීන් පවසන්නේ මෙලෙස නිරන්තරයෙන් එල්ලවන වනාලි තර්ජන හමුවේ සිය ජීවිත දේපල සහ අස්වනු රැක ගැනීමට නොහැකිව තමන් දැඩි ලෙස පීඩාවට පත්ව සිටින බවයි. අලි එකවර දොරට ගැහුවා දොරට ගහනකොටම මේ දොර පෙරලෙනවා පෙරලෙනකොට සද්ද ඇහෙනවා මම උතෙන් ඇවිල්ලා දොර අරිනකොට ලයිට් එක දාලා බලනකොට අලියගේ ඇතුලේ වෙඹ වෙඹ ඊට පස්සේ අලි ඇවිගොනේ අර පස්සට එනකොට මම පැන්නා දොරකෙන් එහා පැත්තට දොලා මායි බලද්දි වෙලාව ලොකු සද්දයක් ආවා පාරක් ගැහුවා අලිය මෙතෙන්ද ඒකල එහෙම මම කාමරෙන් එළියට ඇවිල්ලා දොර රෙද්දයක් කළ බලනකොට මේ ජනේලේ ඊට පස්සේ මං හිතුවා අලියා තමයි මේක කරේ කියලා මං ටක් ගාලා ගිහිල්ලා ළමයි දෙන්න ඇදලා ගත්තා. මොකද මේකට මේ ජනෙල්ලට ගැහුවා නම් ළමයි දෙන්නයි මමයි හිටියේ. හාල්බල මිල ඉහළ යාම සඳහා ආණ්ඩුව මෙරට රසායනික පොහොර භාවිතය තහනම් කිරීම සඳහා ගන්නා ලද තීරණයද බලපෑදී බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ සභාපති නාමල් කරුණාරත්න මහතා පවසනවා. කුරුණෑගල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. කාබනික පොහොර සහ රසායනික පොහොර සම්බන්ධයෙන් ආණ්ඩුව තීන්දුවක් ගන්න. ඒකට මේ තීන්දුවත් එක්ක ගත්තොත් එීම මුළු කෘෂි ක්ෂේත්‍රෙම උඩු යටිකුරු වෙලා දැන් තියෙන්නේ. එමනම් මුළු ලෝකෙම කොරෝනා වසංගතය විලාගෙන තියද්දී අපේ රටත් ඒකට ගොදුරක් බවට පත් වෙලා තිබියදී ආහාර සම්බන්ධයෙන් ආණ්ඩුව අලුත් අත්හදා බැලීමක් කරන්න තීන්දුවක් ගන්නවා. දැලිපියෙන් කිරිකන්නා වාගේ වැඩක් මේක. ඒ ගන්න තීන්දුවල ඊට අදාළ කිසි පසුබිමක් නැහැ, සලස්මක් නැහැ. දැන් මේ වෙනකොට විනාඩු වී කිලෝ එකක් රුපියල් 65යි 65න් ගියා. සම්භවී කිලෝ එකක් රුපියල් 85න් ගියා. කීරි සම්භවී කිලෝ එකක් රුපියල් 100න් ගියා. හැබැයි දැන් මේ වෙනකොට පාරිභෝගික ජනතාව ළඟට එන හාල් ගත්තොත් එහෙම රුපියල් 50 ගණන් වලට ගත්ත වී තමයි හාල් වෙලා ඉන්නේ. හාල් වෙලා 120න් ගහට පාරිභෝගිකයාට එනකොට මේ අවනඩුව බේරන්න ඕනි කවුද? එවනම් මෙන්න මේක තමයි මාපියාව. එවනම් මෙන්න මේ තත්ත්වයත් එක්ක ආණ්ඩුව ආහාර සම්බන්ධයෙන් අලුත් අත්හදා බැලීමක් කිරීමට පොර සම්බන්ධ කරගෙන ගත්තු තීන්දුවක් මෙන්න මේකට බලපාලා තියෙනවා. රාජ්‍ය ගෙන යන කොරෝනා මර්ධන වැඩපිළිවෙලට විපක්ෂය එල්ල කරන චෝදනා වලින් ආණ්ඩුව අපහසුතාවයට පත්වන බව අමාත්‍ය සෙම් චන්ද්‍රසේන මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අනුරාධපුර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී. අපි ඇත්තටම ඉස්සලාම වැක්සින්නේ ගෙන්න ගත්තේ ඉන්දියාවේ. ඉන්දියාවේ දිගෙන් දිගටම අපිට උදව් කරන්න බලන්න හිටියා. මේ එන්නත කාල රාමුවක් අනුව ලබා දෙන්න. නමුත් අපි නොසිතූ ආකාරයට ඉන්දියාවේ මේ කොවිඩ් වසංගතය ව්‍යාප්ත වීම නිසා ඉන්දියාව වගේම අපිත් අපහසුතාවයට පත් වෙලා තියෙනවා. නමුත් අද චීනෙන් සහ රුසියාවෙන් අපිට උදව් කරන නිසා යම්කිසි ප්‍රමාණකින් අපි ඒ තත්ත්වය ඉස්සරහට අරයන්න පුළුවන්. ඒ වගේම අපිට මිලදී ලඟන්න අවශ්‍ය නම් මිලදී ගැනීමටත් ආධාර උපකාර වශයෙන් ලැබෙන එක ඒ ආකාර ලැබෙනකත් අපි ක්‍රමානුකූලව පාවිච්චි කරන්න තීන්දුව කරලා තියෙනවා. විශේෂයෙන්ම සෞඛ්‍යාංශයට ආරක්ෂකාංශයට ඒ වගේම නිරන්තරයෙන්ම ජනතාවත් එක්ක ගැවසෙන නිලධාරීවරුන්ටත් දෙන්න ඕන කියලා අපි ගියේ කැබිනට් මණ්ඩලයේ සාකච්ඡා කරා. ඒ ස්ථාවර රජයේ ඉන්නවා. විපක්ෂයට අවශ්‍ය වෙලා තියෙන්නේ ජනතාව උසී ගැන්වීම, එහෙම නැත්නම් ජනතාව කුලප්පු කරන කතා කිරීම. නමුත් වගකිය යුතු රජයක් හැටියට අද අතිගරු ජනාධිපතිතුමා සහ රජය මේ කොවිඩ් වසංගතයට අපි සාර්ථක මුහුණ දෙමින් පවතිනවා. අනිත් රටවල දිහා බලපුවම ඒකට කොයි වෙලේවත්
ප්‍රශංසාවල් ලැබෙන්නේ නැහැ. ඉතින් අපි දන්නවා අනිවාර්යයෙන්ම මඩගැහිල්ල එහෙම නැත්නම් අවලාද නැගීම සහ ජනතාව විසීම ඔස්සලා මේක අවුල් කරන්න තමයි මේ අය කටයුතු කරන්නේ. අපි මේ රටේ ජනතාවට සියලු දෙනාටම මේන්නත ලබා දෙන්න ජනාධිපතිතුමා පොරොන්දු වෙලා තියෙනවා. ඒ වගේම ජනාධිපතිතුමා ප්‍රකාශ කරා. එහෙම තියෙද්දී මේ පෞද්ගලිකද රජයේද ගොවියද එහෙම නැත්නම් කංකරුවද කියලා එක එක ප්‍රභේද වලට බෙදන්නේ විපක්ෂය. විපක්ෂයට අවශ්‍ය වෙන්නේ එක එක කණ්ඩායම් බෙදවලා මේ ආණ්ඩුව පස්සාවට පත් කිරීම තමයි කරන්නේ. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.